පාර්ලිමේන්තු කටයුතු ආරම්භයත් සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වීමෙන් පසුව හිස් වූ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා චන්ද්‍රසිරි මුතුකුමාරණ අද උදෑසන දිවුරුම් දුන්නා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී. ඉස්සී මුතුකුමාරණ මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ බාණ්ඩකම වැත්තව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද මාජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමුවෙනි උපලේඛනයේ නිශ්චිත කොට දක්වන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි තිබෙනී උපලේඛනයේ නිශ්චය කොට දක්වන ප්‍රදේශවල මාජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවුන් බවට ප්‍රතිඥාවක් නිකුත් කොට ඇත. රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව විවේචන තිබේ නම් එකී නිලධාරීන් පාර්ලිමේන්තු ඉදිරියට කැඳවා ඒ සම්බන්ධව කරුණු විමසීමට හා අවශ්‍ය පියවර ගැනීමට අවකාශය පවතින බැවින් එලෙස මෙම සභාව තුළදී පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ඕනෑම දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් වැළකී සිටින ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙන්ම මෙහි නවධාරණය කිරීමට කැමැත්තෙමි. එවැනි අපහාසාත්මක හෝ අනිසි ප්‍රකාශයන් සත් වාර්තාවෙන් ඉවත් කිරීමට කරුණු ලබන බව තවදුරටත් දන්වනු කැමැත්තෙමි. මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මගින් පැන නැගී ඇති ගැටලු පිළිබඳ ගැඹුරු විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවේ සේවයේ පිණිස ගරු නීතිඥ පවිත්‍රා දේවි වන්නයාරච්චි මහත්මියගේ සභාපතිත්වයෙන් මා විසින් පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. විපක්ෂයෙන් ඉදිරිපත් කරපු මේක පිළිබඳව තේරීම් කාර්යක සභාවක් පත් කිරීමේ යෝජනාව ඒ කමිටුවේ සභාපතිත්වය හැබවිය යුත්තේ විපක්ෂයේ සමාජික පවිත්‍ර වන්නයාරච්චි ඇමතිතුමිය මං හිතන්නේ වාරි මාර්ග ඇමති නේද? එතකොට වාරි මාර්ග ඇමති හැටියට වෙලා කොහොමද අපක්ෂපාතීව මේ ප්‍රශ්නය පිළිබඳව සොයලා බලන්නේ? මේ മന്ത്രി කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම മന്ത്രിවරිය තමයි පවිත්‍රාදේවි මැතිණිය. ඒ නිසා තමයි එතුමිය පත් කරේ. පවිත්‍රාදේවි වන්නයාරච්චි ඇමතිතුමිය පිළිබඳ තියෙන පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි ගරු කතානායකතුමනි. මොකද මෙතන අමාත්‍යංශ අතරේ ආයතන අතරේ විශාල ගැටලුවක් තිබුණා. මැද ඉඳගෙන අපක්ෂපාත පරීක්ෂණයකින් මේක මේ සාධාරණය මාතර දිස්ත්‍රික්කයේ ගොවින්ට කරන්නට අවශ්‍යලා තියෙන්නේ. මට කොමිටිය පත් මැතිතුමා මේ ගුරු හිඟේ බරපතල ප්‍රශ්නයක් 40000ක ගුරුවරුන්ගේ හිඟයක් තියෙනවා අපේ අධ්‍යාපන පද්ධතියේ ඒ වගේම 22000ක් සංවර්ධන නිලධාරීන් ඒ ඉෂ්ට සිද්ධ කරපු ප්‍රශස්ත සේවාවට නිසි අගයීමක් ලබා දීලා ඒ අයව ගුරු සේවයට නියමිත ක්‍රමවේදය අනුව අබ්සෝබ් කරගන්න වැඩසටහනක් ඇතුළු කරගන්න වැඩසටහනකට යොමු වෙන්න අවුරුදු 38ක් ගණිත ගුරුවරෙක් නැහැ දේවහුව විද්‍යාලේ ගුරු සේවා ව්‍යවස්ථාවનું ගුරුවරු බඳවා ගැනීම ක්‍රමවේදය කණු පිට හරවලා මේ හිටපු නිලධාරීන් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා තිබුණා අවසාන ඉදිරිපත් කළ දුන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා. මට මේක නැවත යථාවත් කරන්න වෘත්ති සමිතිත්වල එකඟතාවයක් මත අපි කටයුතු කළා 52000 අයදුම්පත් ආවා. එතකොට තෝරා ගැනීමක් තියෙනවා. එතකොට එහෙම කරාම පිරිසක් ගියා උසාවියට. අවුරුද්දක් යනකම් ගුරුවරු 22000 බඳවා ගන්න එක තහනම් වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. පෙස්සමත් දාපු පළියට මානව හිමිකම් කඩ වෙන්නේ මේ අයගේ නෙමෙයි මෙයාට පඩියක් හම් වෙනවා රජේ. සංවර්ධන දහරින්ට. එහෙමනම් පාර්ලිමේන්තුවට සිද්ධ වෙනවා අපේ වන්තුරු සූදානම් නම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගන්න මේකන විමර්ශනයක් කරන්න. දැන් විශ්වාස විනිශ්චයකාරවරයෙක් විශ්වාසම ගියා. දැන් කිව්වොත් නැවත නඩු විභාග කරන්න තව අවුරුද්දක් යනවා. මේගොල්ලෝ හිතනවා මේ ඉඩම් නඩු කියලා. ඉඩම් නඩුවක් නම් පරම්පරා තුනක් යනකම් නඩු අහනවා. මේ රටේ දරුවෝ ලක්ෂ 43ක් දැන් ප්‍රාණපේට තියාගෙන ඉන්නවා මේ අතුරු තහනම් නියෝගය තුල. වැට් එක වැඩි කිරීමේ ක්‍රියාවලිය සහ මේ සමාජ ආරක්ෂණ පනත් කෙටුම් පද දෙකටම අපි එකට විරුද්ධ වෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ නොලබා කොහොමද මේ යන 52 හිට ගියේ? එට දිනේ සභාව ආරම්භ වෙන අවස්ථාවේදී මේ පිළිබඳව මම පිළිතුරක් දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ ක්ලැරිෆිකේෂන් එක අද නැඹීමට නියමිතව තිබෙනවා. නීතිපතිගේ නිරීක්ෂණ අදහම් වෙන්නේ. එහෙමනම් කොහොමද මේක න්‍යාය පත්‍රයට ඇතුළු වෙන්නේ හෙට දවසේ? ඉතින් මං කියන්නේ මේක කල් දාන්න. අර දේශීය මුදුකාංග සඳහා වැඩ්බද්ද පැනවිලා විදේශීය මුදුකාංග සඳහා වැඩ්බද්ද පැනවෙන්නේ නැහැ කියන කාරණේ දැන් මේක බරපතල ප්‍රශ්නයක්. දැන් වැඩ්බද්ද
වැට්බද්ද සම්බන්ධයෙන් කලින් පනතේ තිබුණේ ඒ වෙනකොට වැට්බද්දෙන් නිදහස් කරලා තිබ්බේ. ඒතකොට මේ වැට්බද්දෙන් නිදහස් කරලා තිබුණේ දේශීය මෘදුකාංග විතරයි. මේ ප්‍රශ්නේ බදු ක්‍රම දෙකක් තියෙනවා. එක බදු ක්‍රමයක් තියෙන්නේ ටර්න් ඕවර් එක මත. අනුත් බදු ක්‍රමයක් තියෙන්නේ ඇඩඩ් වැලියු එක මත. මේ බදු ක්‍රම දෙකක් රටක තියාගෙන යන්න අමාරුයි. පුළුවන් තරම් ඉක්මනින් එක දවසකදී එක බදු ක්‍රමයකට මේ රට ගෙනියන්න ඕනේ. බොහෝ රටවල් වල තියෙන වැට් එක විතරයි. වැට් එකයි ටර්න් ඕවර් එකයි කියලා දෙකක් නැහැ.